සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා sex ed lk youtube channel එකට. ඔයගොල්ලෝ දන්නවා sex ed lk කියන්නේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්ම ඇති කරපු channel එක බව. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාය වර්ධනයට භාවිත කරන තහනම් උත්තේජකයක් ගැන. අපේ තරුණයන් බොහොම කැමති ලස්සනට ඇඟ හදා ගන්න. මේකට ඒගොල්ලෝ විවිධ දේවල් කරනවා. ජිම් එකට යනවා, සප්ලිමන්ට්ස් ගන්නවා. ඒ වගේ ගොඩක් කැපකිරීම මේගොල්ලෝ කරනවා. මේගොල්ලන්ගේ ටාගට් එක තමයි තමන්ගේ ලීන් මසල් එක නැත්තම් මස් පිඩු වර්ධනය කරලා ෆැට් ප්‍රමාණය එහෙම නැත්නම් මේද ප්‍රමාණය ශරීරයේ අඩු කරලා තියාගන්න එක. මෙන්න මේ වගේ. මේකේ කිසි වරදක් අපි දකින්නේ නැහැ. හැබැයි මේ කාය වර්ධනයට යොමු වෙන සමහර තරුණයන් මේ තත්ත්වයට එන්න කෙටි ක්‍රමයක් විදිහට මෙන්න මේ ටෙස්ටොස්ටරෝන් කියන පිරිමි හෝමෝනය කෘතිමව ඇඟට ඇතුල් කරගන්නවා. මේ වගේ ඖෂධ ආත්වන්නේ ඇනබොලික් ස්ටීරොයිඩ් කියන කාණ්ඩයට. ඒවා අනිවාර්යෙන් තහනම් උත්තේජක කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේවා ගත්තම කෙනෙකුට කෙටි කාලෙකදී අඩුවෙන් මහන්සි වෙලා අර අපි ඉස්සෙල්ලා කියපු වගේ ශරීරයක් හදාගන්න හැකියාව තියෙනවා. හැබැයි කෙටි කාලීන වාසි ලැබුණට මේකෙන් දීර්ඝ කාලීනව තමන්ගේ ජීවිතයට ගොඩක් අහිතකර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ඖෂධ හින්දා කෙනෙක්ගේ ලිංගික ජීවිතයට කොහොම බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියලා. සමහරක් වෙලාවට මේ කෘතිමව ගන්න ටෙස්ටොස්ටරෝන් හෝමෝනය හින්දා ඒ අයගේ ස්වාභාවිකව ඇඟේ නිපද වෙන පිරිමි හෝමෝනය අඩුවීමකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේක පිරිමි හෝමෝනයක් වුණත් පසු කාලෙකදී මේව ගන්න අයට ලිංගික බෙලහීනතාවයන් රසක් ඇති වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මේ කෘතිමව ගන්න ටෙස්ටොස්ටරෝන් හෝමෝනය හින්දා කෙනෙක්ගේ වෘෂණ කෝෂ ඇකිලී යාමට හැකියාවක් තියෙනවා. එතනදී ඒගොල්ලන්ගේ ශුක්‍ර ජනනය නැත්තම් ශුක්‍රාණු නිෂ්පාදනය කෙලින්ම අඩාල වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක ඒගොල්ලන්ගේ සරුභාවයට ප්‍රධාන වශයෙන් බලපාන්න හැකියාවක් තියෙනවා. කෘතිම ටෙස්ටොස්ටරෝන් හින්දා ඇති වෙන්න පුළුවන් තවත් සෞඛ්‍ය අවදානම් ගැන මම විස්තර කරන්න. පුරස්ත ග්‍රන්ථියේ පිළිකා, ඊට අමතරව විවිධ හෘද රෝග, ඒ වගේම අක්මාවේ සහ වකුගඩුවල අකර්මණ්‍යතාවයන්, ඒ වගේම අංශභාග තත්ත්වයන් මේ හින්දා ඇති වෙන්න පුළුවන්. විශේෂම කාරණයක් වෙන්නේ ගොඩක් වෙලාවට මේවා ගන්න අයට විවිධ මානසික ගැටලු, ඇබ්බැහි වීම වගේ දේවල් උනත් ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒක හින්දා මේක බලන් ඉන්න තරුණයන් අපි විශේෂයෙන් කියන්නේ මේ සප්ලිමන්ට් ගනිද්දී ඒවයි තියෙන්නේ මොනවද කියන එක ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේ කියන්නේ ප්‍රෝටීන් එහෙමත් නැත්නම් ක්‍රියටින් වගේ අතිරේක පෝෂක ගැන නෙවෙයි. මේ කතා කරන්නේ පිරිමි හෝමෝනය අන්තර්ගත විවිධ සප්ලිමෙන්ට්ස් අද වෙළඳපොලේ තියෙන හින්දා. ඉතින් මේ තමන් ගන්න සප්ලිමෙන්ට් එක ගැන තමන් මේ සප්ලිමෙන්ට් එකේ මොනවද තියෙන්නේ කියන එක ගැන සැකයක් තියෙනවා නම් ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හෝ වේවා වෙනත් පුද්ගලයෙක්ගෙන් අසා දැනගන්න පුළුවන්. ඉතින් තමන්ගේ ඇඟ හදා ගන්න ඕනේ නම් ලස්සනට ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි හරි විදියට ව්‍යායාම කරලා නියමිත පෝෂණයක් අපේ ඇඟට අරගෙන ස්වාභාවිකව තමන්ගේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය ඇඟේ වැඩි කරගන්න එක. මේ අපේ ඇඟේ තියෙන පිරිමි හෝමෝනය එහෙම නැත්නම් ටෙස්ටොස්ටරෝන් කියන එක ස්වාභාවිකව වැඩි කරගන්න විදිහ අපි ඊළඟ වීඩියෝ එකකදී කතා කරමු. තවත් විශේෂ කාරණයක් වෙන්නේ මේ අපේ ඇඟේ තියෙන පිරිමි හෝමෝනය එහෙම නැත්නම් ටෙස්ටොස්ටරෝන් විවිධ කාරණා හින්දා සමහරක් වෙලාවට අපේ ඇඟේ අඩුවීමකට ලක් වෙන්න පුළුවන්. ඒකට සමහරක් වෙලාවට අපිට තියෙන රෝග තත්ත්ව, අපි ගන්න ඖෂධ, සමහරක් වෙලාවට අපේ ගති පැවතුම් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම පිරිමි හෝමෝනේ අඩුවක් තියෙන අය ලිංගික බෙලහීනතාවය වගේ රෝග ලක්ෂණ පෙන්වන්නට හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි කෙනෙක් කරන්න ඕනේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වෛද්‍ය උපදෙස්වලට අනුකූලව රුධිරයේ තියෙන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ප්‍රමාණය මැනලා ඒකේ අඩුවක් තියෙනවද කියන එක හරියටම දැනගන්න. එහෙම අඩුවක් තියෙනවා නම් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට ඒ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඒ අයට කෘතිමව ඒ හෝමෝනය ඒ අඩු ප්‍රමාණය හරි ගස්සා ගන්න හැකියාව තියෙනවා. හැබැයි තමන්ගේ හිතුමතයට කිසිම වෛද්‍ය නිර්දේශකින් තොරව මෙවැනි හෝමෝන ගත්තම අපි අර ඉස්සෙල්ල කිව්වා වගේ ගොඩක් කරදර අපේ ජීවිතේට එන්න පුළුවන්. ඉතින්
ඊළඟ වීඩියෝ එකකදී හම්බ වෙනකන් ඔබ සැමට සුබ දවසක්.